මේ ඩවුට් දෙයකට ඉස්සෙල්ලා මේ වර්ල්ඩ් වයිඩ් වීසා ආයතනයට පැමිණ මම න්ියුසීලන්ත යාම සඳහා මගේ ඩොකියුමන්ට්ස් එනම් බාර දුන්නා. ඉතින් මට ඇත්තටම මගේ ඒ කාලේ තත්ත්වය තමයි ඒකයි තිබුණේ. මට වීසා එක ඕනම රටේ වීසා ගැනීමේ අමාරු තත්ත්වයක් තමයි තිබුණේ. මොකද මම UK වීසා ඇප්ලයි කරලා මට ඒක වීසා රිජෙක්ට් වීම හේතුවෙන් ඊට පස්සේ කොහොම හරි මේ මිස්ටර් චාමිල මගේ ඩොකියුමන්ට්ස් එනම් බාර අරගෙන ඉතින් වැඩි කරලා දෙන්නම් කියන දැනටම දැනලා කොහොම හරි මාසයක් මාස දෙකක් ඇතුළත වගේ මා න්ියුසීලන්ත රට යාම සඳහා මට වීසා ලබා දුන්නා. ඉතින් මම ගියේ උපරි කිරීම සඳහා තමයි මම ගියේ එහෙට. මොකද මගේ තාත්තගේ බලාපොරොත්තුව තිබ්බේ බිස්නස් මැනේජ්මන්ට් සඳහා මා යොමු කිරීම. ඊට පස්සේ මිස්ටර් චම්බල කිව්වා බිස්නස් මැනේජ්මන්ට් කිරීම නෙමේ දේ උපරි කරන්න මට ඒ රටේ ස්ථාවරයකට මට එන්න පුළුවන් කියන දේ. ඉතින් ඒ වීට අවුරුද්දයකට ඉස්සෙල්ලා ඉතින් දැන් අවුරුද්දයකට පස්සේ ඒ දේ මට ඒ කියන්නේ මිස්ටර් චම්බලේ අවුරුද්දයට කිව්ව දේ මට ඇත්ත කියන දේ අද මට තේරෙනවා. මොකද මයි චමලික වචන හල කුකොඩි කරලා ඒ ස්ටුඩන්ට් වීසා එකත් මං ඉවර කර ඒ කියන්නේ අවසාන වීම පසු ඒ කොලෙජ් එකෙන් දෙන ජොබ් සර්ච් වීසා නැමති වීසා එකත් මම අවුරුද්දක් මං ඉඳලා ඊට පස්සේ මම ඒකෙන් ජොබ් එකක් වහාගෙන දැන් ඒ රස්සාව කරන තැනින් මට වීසාවක් මට ලබලා දීලා ඉතින් ඒ වීසෙම දැන් මාස දෙකක් ඉඳලා දැන් කිසිම මේකක් නැතුව මං ඒ කියන්නේ ලැබෙන ආදායමත් හොඳයි. ලංකාවේ නම් මට ඒ දෙත් නැහැ. ඒ කියන්නේ හොඳ ඒ කියන්නේ ඇත්තටම හොඳ තත්ත්වයක දැන් මම ඉන්නවා. ඉතින් මම කියන්නේ ඉතින් මේ තැන විශ්වාස කරන්ඩ මිස්ස චමිලව විශ්වාස කරගෙන මේ තැනින් ගුරු ගමනක් යන්න කියන දේ තමයි මම කියන්නේ. න්ියුසීලන්ත ගිය කෙන ඔබ සතුටු වෙනවද? මිස්ස චමිල ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හේතුව තමයි මගේ යාළුවෝ ඉන්නවා යුකේ ගිහිල්ලා ඉතාලි ගිහිල්ලා මගේ ඒ කාලේ බලාපොරොත්තු දීපු ඉතාලි යන්න. ඉතින් මගේ ඒ අදහස වෙනස් කරේ මගේ තාත්තා. ඊට පස්සේ ඒ අදහස ඒ කියන්නේ අකමැත්තෙන් තමයි මම මේ තැනට ආවේ. ඊට පස්සේ මිස්ටර් චමිල තමයි මගේ හිත හැදුවේ. ඉතින් හිතේ ලොකු සතුටක් තියෙනවා න්ියුසීලන්ත ගිය එක ගැන. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් එයාපෝට් එකෙන් ගෙන්දේ න්ියුසීලන්ත ගියාම බෑග් එක වුණා චෙක් කරන්නේ නැහැ. එතනින් මේ අර ඒ කියන්නේ චෙක් කරන්නේ නැතුව අපි එළියට දානවා. ඉතින් ලොකු සතුටක් තියෙනවා න්ියුසීලන්ත ගිය එක ගැන. ඒ කියන්නේ යුද්ධ නෑ, රණ්ඩු නෑ, ලංකාව ගැන නෙමෙයි වෙන රටවල් වගේ නෙමෙයි, නීතියට හරිම පීස්ෆුල් රටක් කියන්නේ. ඉතින් න්ියුසීලන්ත යන්න. බොහොම ස්තුතියි.